පැත්තකේ ඇත්තකේන හිරු රාත්‍රියේ 9:30 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධි දනුක බේසිංහ මම පුබුදු රත්නායක මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල චෙන්නයි ශ්‍රී ලංකා නියෝජ්‍ය බහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව තර කරයි ඇමති නාවින්න කියන එජාපයෙන් එන අය ඔව් එනවා කියලා කියනවා ඔව් ගන්න කැමතිද කිව්වා අපි සියලු දෙනාම අපි ඉස්සර කිව්වා අපි අනිවාර්යෙන් කැමති කියලා ලංකාවේ ලැම්බෝගිනි ඒජන්සිය දැන් කීයෙන් කී දෙනාද දන්නේ ඇත්ත වශයෙන්ම ලැම්බෝගිනි මේ රටේ ඒජන්සියක් විවෘත කරා කියලා ගිය සතිය ජනාධිපති රග්බි කුසලානිය කොළඹ වෙස්ලි විදුහලට චෙන්නයි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට අනතුරු අකෝමෙන් තැපැල් පතක් ලැබී තිබෙනවා. එහි නියෝජ්‍ය මහකොමසාරිස් සබරුල්ලා කාන් මහතා හිරු ප්‍රවෘත්තිංශයට සඳහන් කළේ එම තර්ජන හේතුවෙන් එහි ආරක්ෂාව තර කිරීමට චෙන්නයි පොලිසිය පියවරගෙන ඇති බවයි. ඉන්දියාවේ චෙන්නයි නුවර නුන්ගම් පාක්කමේ පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයට බෝම්බ තර්ජනයක් එල්ල කරමින් තැපැල් පතක් ලැබී ඇතයි ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය අද වාර්තා කළා. එමගින් ශ්‍රී ලංකා රජයේද විවේචනය කර ඇති බවයි ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය වාර්තා කළේ. පසුගිය බ්‍රහස්පතින්දා මෙම තැපැල් පත නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයට ලැබුණු අතර පසුව එය චෙන්නයි පොලිසියට බාර දුන් බව චෙන්නයි නියෝජ්‍ය මහකොමසාරිස් සබරුල්ලා කාන් මහතා හිරු ප්‍රවෘත්තිංශයට සඳහන් කළා. ඒ අනුව නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව තර කිරීමට චෙන්නයි පොලිසිය පියවරගෙන තිබෙනවා. ඒ සඳහා පොලිස් පරීක්ෂකවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරයෙකු, සන්නද්ධ සේවා බටහිරින් 8 දෙනෙකු ඇතුළු ආරක්ෂකයන් 35 දෙනෙකු යොදවා ඇති බවට ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය වාර්තා කළා. එසේම නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයේ වෙත අදාළ තර්ජනාත්මක ලිපිය එවූ ස්ථානයේ සවා බැලීමට අදාළ තැපැල්පත වැඩිදුර විමර්ශන සඳහා යොමු කර තිබෙනවා. මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුලගම් මහතා පැවසුවේ ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලාංකික රාජතාන්ත්‍රික ආයතන සහ ඒවායේ සේවය කරන පුද්ගලයින්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට ඉන්දියා රජයෙන් ඉල්ලීමක් කර ඇති බවයි. එක්සත් ජාතික පක්ෂයෙන් තවත් පාර්ලිමේන්තු නියෝජිතයන් කිහිප දෙනෙකු ඉදිරියේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්වනු ඇතැයි අමාත්‍ය එස්.බී. දිසන් එස්.බී. නාවින්න මහතා පවසනවා. වාරිපුල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් සඳහා පැවැත් වූ හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ඉදිරි වයඹ පළාත් සභා මැතිවරණයට තරඟ කිරීමේ තම අපේක්ෂා පිළිබඳ පාක්ෂිකයින් දැනුවත් කිරීම සඳහා එස්.බී. නාවින්න මහතා වාරිපුල නගර ශාලාවේදී මෙම හමුව කැඳවා තිබුණා. මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ තමා මෙම තීරණයට එළඹියේ ජනාධිපතිවරයාගේ සහ පළාතේ මහජන නියෝජිතයින්ගේ ඉල්ලීම අනුව බවයි. මම කල්පනා කළා මේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තුවේ ඒ සියලු නියෝජනයන්ගේ මම අහුවා ආනෝණ කිව්වා 90% එන්න මේකට මේක නැවත පළාත් සභාවක් වාගේ ශක්තිමත්ව ගෙන යාමට ශක්තියක් වෙන්න එන්න කියලා. ඊළඟට ජනාධිපතිතුමා මයෙන් අහුවා පාර්ලිමේන්තුව වාගේ වරප්‍රසාද රාශියක් තියෙන ස්ථානයකින් පල්හැදින පළාත් සභාවට එක මන්ත්‍රීවරයෙක්වත් එන්නේ නැහැ. නායකයෙක් අහන්නේ නැහැ. බැරි අවස්ථා දෙකක මම ආවා. එතුමා හිතන්නේ නැති මේ අවස්ථාවේ මේ දින පස්සේ මැද ආවොත් හොඳයි කියලා මම බෑ කිව්වේ නැහැ. ඉදිරි මැතිවරණවලදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණයේ තහවුරු කිරීම සඳහා විපක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතයින්ද එක්වනු ඇතැයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවා. අපිව ජනාධිපතිතුමා කෙනෙක් එකස්වල ඇහුවා එක්සත් ජාතික පක්ෂයෙන් එන කෙනෙක්ගේ නම කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඔහු එනවා කියලා කියනවා. ඔහු ගන්න කැමතිද කිව්වා. අපි සියලු දෙනාම අපි ඉස්සර කිව්වා කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන කෙනෙක් පක්ෂයට ගන්න. ඒ නිසා මේ කාර්යය අද ජනාධිපතිතුමා කරලා තියෙන නිසා තමයි පාර්ලිමේන්තුවේ අපිට තුනෙන් දෙකේ බලයක් තියෙනවා. තව එන්න ඉන්නවා. තව 10-15 දෙනෙක් අනිවාර්යෙන් එනවා. අද සුකොපබෝගේ ලැම්බෝගිනි රථ ඒජන්සියක් මෙරට විවෘත කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා අනාවරණ කළා. ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. 100ට එකේ මාෆියාවට ලැම්බෝගිනි 99% ජනතාවට බඩගිනි කියන මතකනේ කතාව. මෙතන ඇවිල්ලා මම මේ කතාව කිව්වා. දැන් කීයෙන් කී දෙනාද දන්නේ ඇත්ත වශයෙන්ම ලැම්බෝගිනි මේ රටේ ඒජන්සියක් විවෘත කරා කියලා ගිය සතියේ. දැන් මෙව්වා මම දන්නේ නැහැ.
මංගිත කවුරු හරි මට විහිළු කරනවා කියලා සරත් අමුණුකම එතුමා මට හම්බුණා ශ්‍රී ලංකා ඉකොනොමික් සමිට් එකේ එතුමා මට කිව්වා හර්ෂ දන්නවද දැන් අපේ රටේ ලැම්බෝගිනි ඇත්තටම තියෙනවා කියලා මම කිව්වා යන්න එතුමා යන්න විහිළු කරන්න නැතුව කියලා නෑ ඔය මම තමයි චීෆ් කේස් කියලා කිව්වා පස්සේ මං ගිහිල්ලා වැරුවා ලැම්බෝගිනි විවෘත කරනවා මම හිතන්නේ මිලියන් 200ක් විතර වෙන වාහනය දිහිවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් සමාව ගත යුතු බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. පසුගිය දා සිදු වූ අයහපත් කාලගුණෙන් දිහිවරයන් මිය යාම පිළිබඳව සොයා බැලීමට පත්කල කමිටු වාර්තාව මගින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවැරදි බව තහවුරු වී ඇතයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. ඔහු මේ අදහස් පළ කළේ අද අඟුලකොළ පැලැස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. මාස ගණනාවක් තිස්සේ කතා කරේ වෙන එකක්වත් නෙවෙයි ගාල්ල ප්‍රදේශයේ දීවරයන් විශාල ප්‍රමාණයක් මැරු. ඒ වෙලාවේ සම්පූර්ණ චෝදනා කරේ සියලුම දෙනා හාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තමයි මේ වැරද්ද කරේ කිව්වා. තව කට්ටිය කිව්වා මහින්ද අමරවීර ඇමතුමා ඉල්ලලාස් වෙන්න ඕන කියලා. අධිකරණ ජනාධිපතිතුමා කමිටුවක් පත් කරයි තමයි ස්වාධීන කමිටුවක්. මම පරීක්ෂණය පහසු වෙන මම වඩාත් හොඳින් කිව්වා ඒ සම්බන්ධව කිසිම ආකාරයක වගකීමක් මට හෝ ඒ අපේ අමාත්‍යාංශයට පැවරුනොත් මම වහාම ඉල්ලාස් වෙනවා කියලා. දැන් මේ වார்த்தාව ජනාධිපතිතුමාට බාර දීලා තියෙනවා. මේ වார்த்தාවේ තොරතුරු ටිකක් අහගත්තා. ඒ තොරතුරු අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම ඇති වුණු ආපදාවට වග කියන්න ඕන නැහැ කියන එක තමයි පැහැදිලිව සඳහන් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම දීවර නියෝජ්‍යමත්තුමත් කිව්වා අපේ ආණ්ඩුව ඉඳගෙන අපි කනගාටු වෙනවා. මේක මම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ඇඟිල්ල දික් කරන්න. දැන් එතුමට කියන්න තියෙන එතුමත් අස්සෙන්න ඕන නැහැ. ඒ තනතුරේම ඉන්න. හැබැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ වார்த்தාව අරගෙන කියවලා බලලා ගිහිල්ලා සමාව ගන්නයි කියන එක තමයි මට එතුමට කියන්න වෙන්නේ. පොලිසිය බල්ලට ගිහිල්ලාද බල්ලෝ පොලිසියට ඇවිල්ලාද මේ දෙකෙන් මේ දවස්වල වෙලා තියෙන්නේ මොකද්ද ඒ ගැන දැනගනිමු රට වට කර බැඳත් කට වට කර බඳින්න බැරි වැට නැති කටෙන් ජනතාව වෙනුවෙන් තීරණ ගන්නකොට අපිට නොයෙකුත් ප්‍රශ්න ඇති වෙනවා දැන් මේ වැඩසටහන බකල් කරන්න යම් කිසි පිරිසක් වැඩ කරා අලුත් ඉඩම් බලාපොරොත්තු වෙමින් ඉන්නවා අපි දැන් මේ ඉඩම් ප්‍රශ්නය ගැන යම් කිසි තීරණ ගන්න යනවා රජ කාලේ ඉඳන් ඉඩම් වල අයිතිය තිබෙ රටේ රජුරවන්ට අපේ ගෙවල් වල ඉඩම් වල අයිතිය තියෙන අපේ තාත්තට එහෙම නැත්නම් අම්මට මේ ඉඩම් බලතල තියෙන්නත් ඕනේ මධ්‍යම රජයාට තියෙන අපි රජයෙන් ඉල්ලන්නේ තියෙන බල අපිට ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ප්‍රතිපාදන වේලාවට දෙන්න අපිට මහාණ්ඩුවෙන් හරියට සලකන්නේ මේතුමා ප්‍රකාශ කරනවා ප්‍රශ්න ආයිර පළාතේ ප්‍රධාන අමාත්‍යතුමා අද මේ රටේ මනුස්සකම අන්තිම පහළ තත්ත්වයට වැටිලා තියෙනවා අපි මේ අනිත් අයට ආචාර ධර්ම දර්ශන කියලා කියන්නේ අපිට ආචාර ධර්ම නැතුව සදාචාරය ගැන කිසිම තැකීමක් ආණ්ඩුවට නැහැ ආණ්ඩුව ගුරුවරය දන ගහපු මන්ත්‍රීතුමාට නැවත අපේක්ෂකත්වය දෙනවා ප්‍රාදේශ සභා ටික ගත්තාම මිනි මරන්නේ අයතා ගනුදෙනු වලට සම්බන්ධ වෙලා ඉන්නේ මේ මන්ත්‍රීවරු ප්‍රාදේශ සභා විදලා මේ රටේ ජනතාව බොහෝ වෙලාවට පත් කරලා තියෙන්නේ මේ ලැජ්ජාව කියන නහරේ නැති මිනිස්සු ඒ නහරේ තියෙනකොට මංගොල්ල කන්න බයයි හොරගම් කරන්න බයයි දැන් මේ ඉන දේශපාලකයන්ගෙන් බහුතරයකට ඔය ලැජ්ජාව කියන නහරේ නැහැ ඒකින්ද ඕන දහබළු වැඩක් කරන්නේ දේශපාලනේ බල්ලට ගියා කියලා කියන්නේ කට්ටිය හැබැයි මං විශ්වාස කරනවා දේශපාලනේ රටේ බල්ලට ගිහිල්ලා නැහැ බල්ලෝ දේශපාලනේට ඇවිල්ලා ඒක තමයි ඇත්ත කතාව දැන් අපි අහලා තියෙනනේ බල්ලට ගිහිල්ලා පොලිසිය කියලා පොලිසිය බල්ලට ගිහිල්ලා නැහැ බල්ලෝ පොලිසියට ගිහිල්ලා වාස් ගුණවර්ධනන්නේ නියෝජ්‍ය පොලිස්පති සාමාන්‍යයෙන් අත පොලිසිය දෙවනි ලෙවල් එකේ පොරක් මේ තමයි මිනිමරුවක් වුණොත් මංකොල්ලයක් වුණොත් සරල පොතන් ගන්න පොලිසිය හැබැයි දම්මු කරලා අපි පොලිසිය දීයන්දි මහත්තයා විරාමෙන් අනතුරුව යලිත් ප්‍රවෘත්ති පසුගියදා මුහුදුබත් වූ එම්.වී. ඇබ්ලර් පසුගියදා මුහුදුබත් වූ එම්.වී. ඇල්බඩෝ නෞකාවේ සිටි කාර්යමණ්ඩල සාමාජිකයන් 11 දෙනෙකු ඒ අසල පිහිටි යාත්‍රාවක නිරුපද්‍රිතව සිටින බව වාර්තා වනවා. කෙසේ වෙතත් සමුද්‍ර ආරක්ෂාව පිළිබඳ කලාපීය ලේකම් කාර්යාලයේ පවසන්නේ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රාණැපේ සිටින ශ්‍රී ලාංකිකයන් ඇතුළු පිරිස බේවන විට රඳවාගෙන සිටින යාත්‍රාවද මුහුදුබත් වීමේ අවධානමක් ඇති බවයි. මලයාසියානු තජයටතේ යාත්‍රා කළ එම්.වී. ඇල්බඩෝ නෞකාව 2010 වසරේ නොවැම්බර් මස 26 වෙනිදා සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක් වුණා. එම අවස්ථාවේදී විදේශීය කාර්යමණ්ඩල සාමාජිකයන් 23 දෙනෙකු එහි සිටි අතර ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙකුද ඒ අතර වනවා. ප්‍රාණ අපකරුවන් ලෙස එම නෞකාවේ රඳවාගෙන සිටි පාකිස්තාන ජාතිකයන් 7 දෙනෙකු ඇමරිකානු ඩොලර් මිලියන 1.1 ක කප්පම් මුදලක් කොල්ලකරුවන් වෙත ලබා දී මුදා ගැනීමට එරට බලධාරීන් සමත් වුණා.
නමුත් ශ්‍රී ලාංකික ඇනතුළු කාර්ය මණ්ඩලයේ රැඳී සිටි එමනව් කාව පසුගිය ඉරිදා මුහුදුපත් වී ඇති අතර ඉහි සිටි පිරිස අතරින් කොල්ලකරුවන් 7 දෙනෙකු හා විදේශ නාවිකයන් 4 දෙනෙකු මියගොස් ඇති බව කොල්ලකරුවන් එම අවස්ථාවේදී ප්‍රකාශ කළා. කෙසේ වෙතත් විදේශ මාධ්‍ය අද වාර්තා කර තිබුණේ MV ඇල්බඩෝ නෞකාවේ රැඳී සිටි කාර්ය මණ්ඩල සමාජිකයන් නිකුලස් දෙනෙකු මේ වන විට මුහුදු කොල්ලකරුවන්ගේ පැහැර ගැනීමට ලක් වූ තවත් යාත්‍රාවක් වන නාහම් ත්‍රිනමති යාත්‍රාවේ සිටින බවයි. කොල්ලකරුවන් විසින් MV ඇල්බඩෝ නෞකාව මුහුදුපත් වීමට ප්‍රථම එම් පිරිස නාහම් ත්‍රි යාත්‍රාවට රැගෙන ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් ඇල්බඩෝ නෞකාවේ සිටි තවත් සිව් දෙනෙකු පිළිබඳ මෙතෙක් තොරතුරක් වාර්තා නොවන බවද එහි දැක්වෙනවා. මේ අතර පැහැර ගැනීමට ලක් වූ නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයෙකු වන නිරෝෂන් පෙරේරා මහතා පසුගිය දාසිය නිවසට දුරකථනයෙන් නමතමින් පැවසුවේ අංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි බිස්තානි නම් වූ ශ්‍රී ලාංකිකයාද තමන් අතර සිටිනු නිරීක්ෂණය කළ බවයි. මීට අමතරව අදාළ නෞකාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස කටයුතු කළ නලින්ද්‍ර වක්වැල්ල, රාගම පදිංචිව සිටි ලීන සරත් සිල්වා, යක්කල ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රසිරි පෙරේරා සහ දොණ්ඩැන්තනියා නායම නෞකාවේ සිටි සෙසු ශ්‍රී ලාංකිකයන් ඔවුන් කිහිප දෙනෙකුගේ පෞල්වල සමාජිකයන් අද අප සමග ප්‍රකාශ කළේ තම ඥාතීන් පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරක් නොමැති බවයි. සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ප්‍රාණපකරුවන් ලෙස රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයන් ඇතුළු පිරිස බේවන විට රඳවාගෙන සිටින නාහම් ත්‍රි යාත්‍රාව මුහුදුපත් වීමේ අවදානමක් ඇති බව AFP ප්‍රවෘත්ති සේවයේ උපුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා කරනවා. මේ නිසා මේ ප්‍රාණපකරුවන් මුදා ගැනීම සඳහා තමන්ට අවස්ථාව සලසා දෙන ලෙස සමුද්‍ර ආරක්ෂාව පිළිබඳ කලාපීය ලේකම් කාර්යාලයේ ප්‍රධානි ජෝන් ස්ට්‍රීට් මහතා කොල්ලකරුවන්ගෙන් ඉල්ලා ඇති බව විදේශ වාර්තාවල සඳහන්. ඉන්දියාවේ කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයේ විදුලි උත්පාදන ක්‍රියාවලියේ මූලික අධ්‍යයනයේ කටයුතු අද ආරම්භ වුණා. බලාගාරයේ අධ්‍යක්ෂ ආර්.ඒ. සුන්දර් මහතා පැවසුවේ තවත් දින 45ක් ඇතුළත බලාගාරයේ නිපදවන විදුලිය ජාතික පද්ධතියට එකතු කිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි. මෙම බලාගාරයෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට සිදුවිය හැකි හානිය වළක්වා ගැනීමට රජයේ නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි කුඩන්කුලම් බලාගාරයට එරෙහි ජනතා ව්‍යාපාරය පවසනවා. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ඉදිකරුණු කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයේ පළමු ප්‍රතික්‍රියාකාරකයේ න්‍යෂ්ටික විකණ්ඩන ක්‍රියාවලිය ආරම්භුනේ ඊයේ මැදම රාත්‍රියේ සිටයි. මෙම ක්‍රියාවලිය සඳහා යුරේනියම් නැමැති විකිරණශීලී මූලද්‍රව්‍ය 163 වන සමස්ථානිකයෙන් ටොන් 80ක් පමණ යොදාගනු ලබනවා. මෙම ක්‍රියාවලියේ රට විශේෂඥායතන තුනක් විසින් නිරීක්ෂණය කරන අතර ඔවුන් පැවසුවේ මේ දක්වා ක්‍රියාවලිය සාර්ථකව සිදුවන බවයි. මෙහිදී නිපදවන තාපය හා වාෂ්ප උපයෝගී කරගෙනමින් ටර්බයින ක්‍රියාත්මක කර ඉන් මෙගාවොට් 400ක විදුලි බලයක් නිපදවීමට බලධාරීන් අපේක්ෂා කරනවා. කෙසේ වෙතත් මෙම බලාගාරය අනාරක්ෂිත බවට තමිල්නාඩු ජනතාව චෝදනා එල්ල කරන අතර බලාගාරයේ අධ්‍යක්ෂවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කළා. And I can assure all the අවසාන වශයෙන් මට සහතික වෙන්න පුළුවන් මේ රටේ ඉන්න සියලු ජනතාවට මෙම බලාගාරය ලොව තිබෙන ආරක්ෂිතම බලාගාරය බවට. කුඩන්කුලම් බලාගාරය හා ශ්‍රී ලංකාව අතර දුර කිලෝමීටර 230ක් පමණ වන අතර ඉන් මෙරටට සිදුවිය හැකි හානි පිළිබඳව විවිධ සංවිධාන පසුගිය කාලයේදී සමාජයේ අවධානයට ලක් කළා. ලංකාවට ප්‍රශ්නයක් වුණොත් මේක කොතනින් නතර වෙනවද? මේක දැනගන්න වෙන ඇත්තම ලංකාවේ මාපක අහි කළ තිබ්බොත් ඒව වැඩ කරොත්. ඒකත් උන් නැත්තම් ඇත්තම දැනගන්නේ මිනිසු මැරලා වටනට පස්සේ. බිම න්‍යෂ්ටික බලාගාරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් දෙරටේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව පසුගිය වසරේදී සිවිල් න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුමකට එකඟ වුණා. බලාගාරයේ විකිරණ කාන්දුවකදී ගත යුතු පූර්ණ න්‍යෂ්ටික ආරක්ෂක ක්‍රමවේද ඇති කිරීම එම ගිවිසුමේ එක් කරුණක්. ඒ අනුව එම ආරක්ෂක ක්‍රමවේද මෙරට ඇති කළේ ද යන්න විමසීමට අප විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ බලධාරීන් සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය සාර්ථක වූයේ නැහැ. අපි ලංකාවේ පරමාණු ශක්තික අධිකාරියෙන් ඉල්ලීමක් සිද්ධ කරා ලංකාවට මොන වගේ බලපෑමක්ද මේ කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය හරහා සිද්ධ වෙන්න පුළුවන් කියලා. නමුත් පරමාණු ශක්තික අධිකාරිය කිව්වේ කිසිදු බලපෑමක් ලංකාවට සිද්ධ වෙන්නේ නැහැ කියලා. හිට යම් කිසි කාන්දවීමක් සිද්ධ වෙලා මේකෙන් විකිරණ ද්‍රව්‍ය පිට වුණොත් සමස්ත වාතයට මුදා හැරෙනොත් මැරෙන මිනිස්සුන්ගේ මේ විනාශ වෙන පරිසරය වෙනුවෙන් සිද්ධ වෙන දේවල් වෙනුවෙන් රජය වගකීම් බාර ගන්නවද කියන ප්‍රශ්නය අපිට රජයෙන් අහන්න සිද්ධ වෙනවා. දේශපාලනඥයන් ලබා දුන් පොරොන්දු ඉටු නොවීම හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිරිකඳුයාය ගම්වාසීන් දෙඩි අපහසුතාවයට පත්ව සිටිනවා. ගම්වාසීන් පවසන්නේ වගාවන් සඳහා ජලය සැපෙන ප්‍රධාන අමුණ ඉදිකිරීමට බලධාරීන් මෙතෙක් නිසි ක්‍රියාමාර්ග නොගැනීම මීට හේතුව බවයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇත් ඇලහැර බකමුණ සිරිකඳුයාය ගම්මානයයි මේ. මෙම ගම්මානයේ ගොවි ජනතාව සිය වගාවන් පවත්වාගෙන යාම සඳහා ජලය ලබාගත් අමුණ කැඩී ගොස් බේවන විට වසර 30ක් පමණ ගතව තිබෙනවා. ගොවින් පවසන්නේ ගම්මානයේ කුඹුරක් කර 300ක් පමණ යලමහ දෙකන්නේම වගා කිරීමට මෙම අමුණෙන් ලැබුණු ජලය ප්‍රමාණවත් වූ බවයි. කෙසේ වෙතත් අමුණ කැඩී යාමෙන් අනතුරුව පළමුවරට මෙහි නැවත අමුණක් ඉදිකිරීම සඳහා 1993 වසරේදී අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා මුල්ගල්ත වාති වෙනවා.
එම ඉදිකිරීම් මුල්ගල්වලට පමණක් සීමා වී ඇති අතර හිටපු උතුරු මැද පළාත් ප්‍රධාන මාධ්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා යලිමෙම අමුණ ඉදිකිරීම් සඳහා මුල්ගල් තබන්නේ 2011 වසරේ අගෝස්තු මාස 30 වෙනිදායි. මොනවද කරන්නේ දැන්? මේ මහමෙත් මේ මුල්ගල් තියපු මහමෙත්තුමාගේ නම හොයනවා. मुलिमी මුල්ගල තිබුණා මොන ආදණ්ඩ එක කෙරුන්නේ මායමෙතුමා ඇවිල්ලා තිබුණා ඒක කෙරුනෙත් වතුර ටික විතර අපි ඉල්ලන අපිට පොර සානාධාර හම්බෙන අනුගු සානාධාර සියල් හම්බෙන නමුත් ඒ වගේ නිසි ප්‍රයෝජන ගන්න බෑ පොර ගැව පරිට කුඹුරක් සරු වෙන්නේ අපි ඉල්ලන අපිට උමනා කරන වතුර ඇමෙතුමාගේ පඬු පුලාසන උණු වෙන්නා කියලා මිනිස්සු දන්නවන්න කියලා මේ තියෙන ප්‍රශ්න අපි ඒ උනාට බඩ ගගා ගිහින් දන්නනවා ඒ මේ මහ පොළොව උලාකා වෙන ගිහින් කිව්වත් ඒවා කෙරෙන්නේ නැ මුල්ගල විතරයි ඇවිල්ලා දාලා පෙන්නලා යන්නේ අපිට ගම්මුන් පවසන්නේ අවස්ථා දෙකක දීම මුල්ගල් තබා වැඩ ආරම්භ කිරීමේ උත්සව වලට පමණක් සීමා වූ මෙම අමුණේ ඉදිකිරීම කටයුතු කඩිනමින් අවසන් කර දීමට බලධාරීන් මෙදිකත් විය යුතුමයි. මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සිදු කළ ප්‍රමිතියෙන් තොර උපකරණ මිලදී ගැනීම හේතුවෙන් රුපියල් ලක්ෂ 40ක පමණ මුදලක් අපතේ ගොස් ඇතැයි විගණන පරීක්ෂණයකදී හෙළි වී තිබෙනවා. පළාත් සෞඛ්‍ය බලධාරීන් උපකරණ මිලදී ගැනීම වලදී අනුගමනය කළ යුතු පටිපාටින් මගහැර කටයුතු කිරීම මෙම තත්ත්වයට හේතුව බවයි එම පරීක්ෂාවේදී අනාවරණ වී ඇත්තේ. අද රතු මිනිත්තුවේ අවධානය ඒ පිළිබඳවයි. මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව අධික මිල ගණනින් යුතු උපකරණ 10ක් මිලදී ගැනීමේදී අනුගමනය කළ පිළිවෙත සම්බන්ධව මෙම ගැටලුකාරී තත්වය උද්ගත වී තිබෙනවා. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ මෙම තොරතුරු විමසීමට අනුව මිලදී ගැනීම සිදු කරත්තේ 2012 වසරේ අවසන් කාර්තුවේ. එහෙත් මින් රුපියල් 38,32,375ක වටිනාකමකින් යුත් උපකරණ 4ක් ඉකුත් මාර්තු මාසයේ විගණන කටයුතු සිදු කරන දිනේ වන විටත් නිෂ්ක්‍රියව පැවතුණා. මේ දිගන පුනරුත්ථාපන රෝහලේ බෞද්ධ චිකිත්සක අංශයේ ස්ථානගත කර ඇති ෂෝට් වේව් ඩයිතර්මි නම් උපකරණයක් රුපියල් 12 ලක්ෂයේ ඉක්ම වූ වටිනාකමක් මෙම උපකරණය සඳහා මධ්‍යම පළාත් සෞඛ්‍ය බලධාරීන් විසින් ගෙවා තිබුණද එය නවීනතම උපකරණයක් නොවේ. නවීනතම උපකරණය අක්‍රිය වූ බැවින් සැපයුම්කාර සමාගම විසින් කලක් භාවිත කළ මෙම උපකරණය ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් රුපියල් 12 ලක්ෂයකට අධික මුදලක් ගෙවමින් මෙවැනි උපකරණයක් මධ්‍යම පළාත් සෞඛ්‍ය බලධාරීන් මිලදී ගන්නේ එතෙක් ප්‍රයෝජනයට නොගත් මෙවැනිම උපකරණයක් වලපනේ දිසාරෝහලේ ගබඩා කර තිබියදී. එම උපකරණය 2011 වසරේ වලපනේ රෝහලට ලබා දී තිබුණත් එහි අංශභාග ඒකකයක් මේ දක්වාම ක්‍රියාත්මක නොවීමෙන් යන්ත්‍රයේ වගකීමේ කාලයේ ඉක්ුත් වෙමින් ගබඩාවකට පමණක් සීමා වී තිබෙනවා. මෙම උපකරණ මිලදී ගැනීම වලදී ඒවා නිසි ලෙස ක්‍රියා කරන බවට තහවුරු කළ යුතු මධ්‍යම පළාත් ජීව වෛද්‍ය ඉංජිනේරු ඒකකයේ ප්‍රධාන ඉංජිනේරු තනතුර වසර 6කට අධික කාලයක් පුරප්පාඩු වී පැවතීම පළාත් සෞඛ්‍ය බලධාරීන්ගේ සැලකිල්ලේ තරම නිරූපණය කරන්නක්. औषध सह वैद्य उपकरण प्रसंपादन मार्गोपदेश संग्रह उल्लंघने क्रमीन मेम उपकरण मिलदी गनीमट टेंडर अगेम सिदुकरति बवद मे विगणन तुरतुर्वीमसी मे दबनवा मध्यम पला सौख्य डिपार्टमेंट मिलदी गनीम वल सिद्वैति मेम अविधिमद्भावयान हेतुवेन अपतेयान्ने जनतावगे मुदल विना बलधारींगे मुदल नवे जनता मुदल अपतेयावन मेवनी क्रियापिलिबंद येल बलधारींगे अवधानी यमुवन तेक रतु मिनित्तुव तवदुरटत विमसिल्लेन බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත් වූ ප්‍රංශ චිත්‍රපට රුලේ අත්හිටුවීමට එහි පාලක මණ්ඩලයේ ඊයේ කටයුතු කළා. එම පාලක මණ්ඩලයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පසුගිය 11 වෙනිදා මෙම චිත්‍රපට රුලේ ප්‍රදර්ශනය කළ ඉගිලින බාලුවෝ චිත්‍රපටයට ඇතුළත් තිබූ කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ තීරණයකත් බවයි. ඒ පිළිබඳව සහ තවත් පුවත් සමගින් දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. ශ්‍රීලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය මගින් සංවිධානය කළ ප්‍රංශ චිත්‍රපටවලදී පසුගිය 11 වෙනිදා සංජීව පුෂ්පකුමාරගේ ඉගිලින මාළුව චිත්‍රපටය ප්‍රදර්ශනය කළා. කෙසේ නමුත් ඊයේ චිත්‍රපටවල අතිටුවමින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පාලක මණ්ඩලයේ පැවසුවේ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනයට අවසර ලබා දීම පිළිබඳව ජනතාවට සහ මෙරට හමුදාවන්ට සිය බලවත් කනගාටුව පළ කරන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එස් කන්නාඩි ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පැවැත්ුණේ ගොතටුව කන්දේ පුරාණ රජමහා විහාරස්ථානයේදී.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුල්වත්ත ප්‍රදේශයේදී කොටසක් ගිලා බැසීමට ලක්ව ඇති අතර පොලිසිය පවසන්නේ මෙම මාර්ගයේ තවත් ස්ථාන කිහිපයක් එලෙස ගිලා බැසීමේ අවදානමක පවතින බවයි. අක්කර 20ක භූමි භාගයක් පුරා පැතිර ඇති පුරාණ නටබුන් වලින් යුත් අනුරාධපුර විහෙරතැන්ගම ප්‍රදේශයේ උස්ගලන මෙති පර්වතය කඩා ඉවත් කිරීමට මහවැලි අමාත්‍යාංශයේ යයි කියාගත් පිරිසක් උත්සාහ දරන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. अमेरिकानु रहसोत्तु वेळसटहने दत्त हेलिकल हिटपु सीआईए सामाजिकया सतु सीलु दत्त हेलिकल होत ए अमेरिकावे कीर्ति नामेट बलवत् कैललाक् वन बव ब्रितान्य माध्यवेदियकु पवसनवा केसे नमुत् ओहु पेन्वा देन्ने एम दत्त हेलिकिरीम मगिन अमेरिकावट हानि किरीम एड्वर्ड स्नोडन्गे अरमुन नोवन बवयि इगन तोरतुरु सह तवत् पुवत् समगिन देन् लोववटा हिरु ब्रिटानी द गार्डियन पोर्ट अनुयुक्त सेवे करने माध्यवेदी कुवन ग्लेन ग्रीनबॉल में पिरमन वदहास पलकरती मेंने लानेसियन नमती आर्जेंटीना पोर्टपतिताई एडवर्ड स्नोडन मुल्म वतावट अमेरिकानु रहस उत्त वड़सटान पिलिबंद दत्त हेलिकरन लद्दे द ग्लेन ग्रीनबॉल टवन आतर एम दत्तवल पिटपत स्नोडन तवत पुद्गलीन कीपदन कुटम लबादी अति पवद एम माध्यवेदिया पवसाती बनवा यम हेकिन अमेरिकाव एडवर्ड स्नोडन के जीवितेट अनसी बलपैमक एल्ल कलहोत रहस्यगत दत्तवल पिटपत सतु अनेक पुद्गलीन ओन सतु සියලු දත්ත මුදාහරණ ඇති බවද ග්ලෙන් ග්‍රීන්වෝල් පෙන්වා දුන්නා. කෙසේ නමුත් එඩ්වර්ඩ් ස්නෝඩන් රකවරණ පතා කුමන රටකට යාමට තීරණය කර තිබෙනවාද යන කාරණය පිළිබඳව මෙතෙක් නිශ්චිතව කිසිවක් වාර්තා වන්නේ නැහැ. තුර්කිය ඉස්තාන්බුල් නුවර උද්ඝෝෂණයේ නිරත තරුණ පිරිසක් හා පොලිසිය අතර ගැටුමක් හටගත්තා. මෙම පිරිස උද්ඝෝෂණයේ නිරත වුණේ ඉස්තාන්බුල් නගර බලධාරීන් නගරයේ උද්‍යානයක හමුදා මුරපොළ ඉදිකිරීමට විරෝධය පළ කිරීමටයි. එෙහිදී ප්‍රකෝපකාරී උද්ඝෝෂකයන් පාලනය කිරීමට පොලිසිය ජල ප්‍රහාර එල්ල කළා. ඉන්දියාවේ මෙගාලය ප්‍රදේශයේ ජනතාව මෙසේ ආගමික චාරිත්‍රාක් වෙනුවෙන් මඩේ නැටීමෙහි සහ දිවිමෙහි නිරත වුණා. දින හතරක් පුරා පැවැත්වෙන මේ චාරිත්‍රයේ මගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ අමනුෂ්‍ය ආත්ම තුරන් කර සාමය හා සතුට ළඟා කර ගැනීමයි. මිනිස් බලෙන් ක්‍රියා කරන අහස් යාත්‍රාවක් නිර්මාණය කිරීමට කැනේඩියානුවන් පිරිසක් සමත් වුණා. කාබන් වලින් නිෂ්පාදිත මෙම යානය අහසට එසවීම සිදු කරන්නේ පැඩල මගින්. එමගින් මෙම යානය තප්පර 64ක කාලයක් ගුවනේ රඳවා ගත හැකි අතර ඉදිරියේදී එම කාලය තවත් වර්ධනය කිරීම නිෂ්පාදකීන්ගේ අරමුණයි. ජනාධිපති කුසලාන පිළිබලම් පිටුදැකීමේ රග්බි තරගාවලියේ තොරතුරු ඔබට කියන්නටයි අද අපි මුලින්ම සූදානම් වන්නේ. ජනාධිපති කුසලාන පිළිමලොන් පිටුදැකීමේ රග්බි ශූරතාව දිනා ගන්නට කොළඹ වෙස්ලි විද්‍යාලය දෙසමත් වුණා. ඒ මහනුවර කෘත්‍රි විද්‍යාලය සමග පැවති තරගයේ ලකුණු 34ට 21ක් ලෙස ජය ගනිමින් අවසන් තරගයේ ප්‍රයත්නයේ කොළඹ රාජකීය විද්‍යාල රග්බි පිටියේදී පළමු වර්ධයේ අවසන් වෙද්දී කෘත්‍රි ක්‍රීඩකයන් ලකුණු 13ටක් ලෙස පෙරමුණේ පසු වුණා. දෙවන අර්ධයේදී වෙස්ලි කණ්ඩායම ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වෙමින් තවත් ලකුණු 26ක් රැස් කළා. ඒ අතර වාරයේදී කෘත්‍රි විද්‍යාලයට ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 8ක් පමණයි. ගෝල දිනුම් 3ක් උත්සාහ දිනුම් 2ක් සහ දඬුවම් පහරක් මගින් වෙස්ලි ක්‍රීඩකයන් සිය ලකුණු 34 රැස් කළා. ශත සංවත්සරයේ සමරන පංච පාපස් සවාරියේ තොරතුරුයි මේ. ප්‍රංශපාපති සවාරියේ 14 වන අධියර ඊයේ පැවැත්ුණා. කිලෝමීටර 191 ක දුරකින් යුක්ත වුණු මෙම අධියර ජයගත්තේ ඉතාලියේ මැටියෝ ට්‍රෙන්ටින්. ඔහුට තරගය අවසන් කරන්නට පැය 4යි විනාඩි 15යි තත්පර 11ක කාලයක් ගත වුණා. දෙවන ස්ථානයේ දිනාගත්තේ ස්විට්සර්ලන්තයේ මැක්කිල් අල්බාසි. ඇමරිකාවේ ඇන්ඩ්‍රූ ටැලන්ස්කයි තුන්වන ස්ථානයේ දිනාගත්තා. ප්‍රංශ සවාරියේ අධියර 14ක් නිමවන විට ශූරතා ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ මහා බ්‍රිතාන්‍යයේ ක්‍රිස් ප්‍රූමේ. ඔහු ඊයේ පැවති අධියර අවසන් කළේ 22 වෙනා ලෙස. අපි දැන් සුදානම් තවත් ක්‍රීඩා පවත් කිහිපයක තොරතුරු ඔබ වෙත ගෙන එන්නට. අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 14ක තියුණු ජයක් ලබන්නට එංගලන්ත කණ්ඩායම දෙසමත් වුණා. මේ තරගයේ පැවැත්වුණේ ට්‍රෙන්ට් බ්‍රිජ්දී. කාසිය වාසිය දින පළමු පන්දුර පාර දුන් එංගලන්ත ක්‍රීඩකයන් පළමු ඉනිමට සියල්ලන් දැවි ලකුණු 215ක් රැස් කළා. පන්දු යෙවීමේදී සිඩ්ල් කඩළු 5ක් සහ පැටින්සන් කඩළු 3ක් විඳෙළුවා. පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිමට සියල්ලන් දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 280ක්.
ඔවුන්ගේ කඩළු නමයක් ලකුණු 117ක් වෙද්දී බිඳ වැටුණා. අවසන් කඩළුලට ලෝක වාර්තාවක් පිටවු පිල්හිවුස්සා ඇස්ටර්නගර් ලකුණු 163ක සබන්තාවක් ගොඩනැගුවා. සිය මංගල තරගයේ ක්‍රීඩා කළ අගාර් ලකුණු 98ක් රැස් කළේ ටෙස්ට් තරගයකදී අංක 11 පිටිකරු ලෙස පිටිට පිවිස ක්‍රීඩකයෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව ඔහුගේ නම ඉදිරියේ සටහන් කරගනිමින් පිල්හිවුස් නදවි ලකුණු 81යි පන්දු යෙදීමේදී ජේම්ස් ඇන්ඩර්සන් කඩළු පහක් බිඳ හෙළුවා. දෙවන ඉනිමට එංගලන්තය සියල්ලන් දැවි ලකුණු 375ක් රැස් කළා. ඉයන් බෙල් ලකුණු 106යි ස්ටුවර්ට් බ්‍රෝඩ් ලකුණු 65යි පන්දු යෙදීමේදී ස්ටාක් සා සිඩල් කඩළු 3 බැගින් දවා ගත්තා. ජැක්‍රානෙස්නා ඔස්ට්‍රේලියාවට ලකුණු 311ක් ඉලක්කයක් හිමි වුණා. නමුත් ඔවුන් සියල්ලන් දැවි රැස් කළේ ලකුණු 296ක් පමණයි. ක්‍රිස් රෝජර්ස් ලකුණු 52ක් සහ බ්‍රැඩ් හෙඩන් ලකුණු 71ක් රැස් කළා. පන්දු යෙදීමේදී ජේම්ස් ඇන්ඩර්සන් කඩළු 5ක් බිඳ හෙළුවා. ඔහු තරගයේ වීරයා ලෙසින්ද සම්මාන ලැබුවා. ජාතික මහා ක්‍රීඩා උළෙලේ ජූඩෝ තරඟ දින දෙකක් පුරා පැවැත්ුණා නාවලපිටියේ ජයතිලක ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී. කාන්තා සහ පිරිමි වශයෙන් පැවති මෙවර තරඟාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800කට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටියා. තරඟාවලියේ පිරිමි ශූරතාව මධ්‍යම පළාත දිනාගත්තා. අනුශූරතාව දිනාගත්තේ වයඹ පළාත. උතුරු මැද පළාත කාන්තා ශූරතාවට හිමිකම් කීවා. එහි අනුශූරතාව මධ්‍යම පළාත දිනාගත්තා. මධ්‍යම පළාතේ ජීවන්ත වික්‍රමගේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබුවා. දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තේ බස්නාහිර පළාතේ වයිඑල් විජේවර්ධන. මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේ ජූඩෝ සමස්ත ශූරතාව මධ්‍යම පළාතත් අනුශූරතාව උතුරු මැද පළාතත් දිනාගත්තා. Hero Sports Corner. හිට සවස් කාලයේ උපලාතී ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි පැය 24 සඳහා වන කාලගුණ අනාවැකිය දැන්. දිවිනේ මැදම සබරගමුව බස්නාහිර සහ දකුණු පළාත්වල තැන් තැන වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර දෙසින් හමන සුළඟේ වේගය 8 කිලෝමීටර් 20ත් 44 වනු ඇති බවයි. හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළ ටොබ්බෙන් වඩ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 8 කිලෝමීටර් 60 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශයේ විටින් විට තරමක් රළු වන බව කලබුණ නිවේදනයේ සඳහන්. මේ වෙද චැනල් සේවාව ඉදිරිපැය 24 සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් නිකුත් කළ කලබුණ නාවිකයයි. දිරු රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් ප්‍රකාශයේ මිනිමාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් අහුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වර පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. සුබ රාත්‍රියක්.